කරින් ගැන මේ පුතා මතක් කරා. මතක් කරනවාට මම මාමා හැටියට කැමති නෑ. මෙයා කා ඊට වඩා මිහරකෙක් වුණා ඊට පස්සේ. කසිප්පු ගුලි ගුලි ගෙනත් දෙනවා. මිනිස්සුන්ව විනාශ කරනවා. කසිප්පු ගුලි ගුලි දෙනවා. අපෙත් බඩු දෙක තුනක් ඉන්නවා. අවුරුදු පහක් තිස්සේ මෙහාට එන්නේ නැතුව මෙහෙන් පැනලා ගියා. මම ගෙනල්ල බඳුලි දැම්මේ අර දේශපාලනය කරා. කරින් ගැන මේ පුතා මතක් කරා. මතක් කරනවාට මම මාමා හැටියට කැමති නෑ. එයා මෛත්‍රී ගුණරත්නම සීට් එක දෙනකොට මම කිව්වා දෙන්න එපා. ආණ්ඩුකාරය මාස 3යි. ගමේ අප්පුවාමි ගමේ රත්නායක දන්නේ නෑ. අපි ගෙනත් දැම්මේ මම ගෙනත් දැම්මේ පිරිසුදු චේතනාවෙන් තරුවේ හොඳ දේශපාලන ගමනකට යන්න යොමු කරවන්න. හැබැයි යාගේ පියා හිටියා නම් ඒක කොරෝනා. නමුත් අවසනාවට එතුමා නැති වුණා. මෙයා කා ඊට වඩා මිහරකෙක් වුණා ඊට පස්සේ. මෙයා කා ඊට වඩා මිහරකෙක් වුණා ඊට පස්සේ. වත්තලත් බදුල්ලත් නැහැ. මේ වෙලාවේ ඉල්ලුවේ නැත්තම් මිනිස් ඉදරම බයට ඉල්ලුවේ නැහැ කියලා. මතක තියාගන්න. මේ පාර මැතිවරණය හොඳ පාඩමක් ඉගෙන ගන්න. ආයේ දේශපාලන නොකරන පාඩම ඉගෙන ගන්න. මං කිව්වා. එතකොට එයා මොකද අපිට කිව්වේ? අංකලා තමයි අංකලා ඇටලා තමයි මේ මිනිස්සු හුරුතා කරන්නේ. මම ඇවිල්ලා පොඩි මියුසිකල් ෂෝ එකක් දාලා පොඩ්ඩක් කන්න බොන්න දුන්නම ඔක්කොම මගේ පිටිපස්සේ ඉන්නවා කිව්වා. අංකලා තමයි අංකල් ඇටලා තමයි මේ මිනිස්සු හුරුතා කරන්නේ. මම ඇවිල්ලා පොඩි මියුසිකල් ෂෝ එකක් දාලා පොඩ්ඩක් කන්න බොන්න දුන්නම ඔක්කොම මගේ පිටිපස්සේ ඉන්නවා කිව්වා. මක්කෝ යන පුතා එක කරලා බලන්නකෝ. බොහොම බලාපොරොත්තු තියා හිටියා. ආණ්ඩුව පැරදිලා යාපාලන රජේ පැරදිලා නිලලියෝසෙන් බඩු අදිනකොටත් මම හිටියා ගෙදර. මං හිතා මෙයා ටික කණගාටුවේ ඉන්නවා වගේ පේනවා. මං ගිහලා කතා කරා. නෑකල් බයන්න එපා මං බඩු ඇදගෙන ගෙදර ගියාට මං ඊළඟ බඩු සෙට් එක අදින්නේ ටෙම්පර් ට්‍රීස් එකට ගිහින්. දැන් ඉතින් අදින්න පුළුවන් වෙයි ටෙම්පර් ට්‍රීස් එකට නොවැම්බර් 14 වෙනිදා පස්සේ. රජිත් මහත්තයාගේ ඉල්ලීම මනුව තමයි මම ගම්පහට ගියේ. රජිත් මහත්තයා කොළඹට ආවා. මට ගම්පහට යන්න එක මොකද ඒ ලොකු විශාල ප්‍රමාණයක් නිසා. මේ වෙලාවේ ඉල්ලුවේ නැත්තම් මිනිස් ඉදරම බයට ඉල්ලුවේ නැහැ කියලා. මම ජනාධිපතිතුමා නම් මම කරන්නේ රණිල් මහත්තයා කරගෙන ආපු දේ ඉදිරියට කරගෙන තමයි. මම අනුර කුමාර ජනාධිපතිතුරියත් කියන්නේ ඒක. හැබැයි හොඳින්ම මතක තියාගන්න මේ ආණ්ඩුව අලුත්ම ආණ්ඩුවක් හැටියට සම්පූර්ණ බලය දීමේ ලොකු බයනකත්වයක් තියෙනවා. මොකද බිලියන 41ක ණයක් කියන්නේ කජ්ජක්ද කියලා ඇහුවේ අනුර කුමාර ජනාධිපතිවරයා. මේ කජ්ජක් නෙමෙයි අපිට මහමෙරක්. ඉතින් ඔය ගාන ගෙවන්න ඉතින් ඉතින් ලේසි නෑ. මම විශ්වාස කරනවා ඉඳා තමයි පළවෙනි පාර සුළුතර ජනාධිපතිගේ රටේ ඉන්නේ. විපක්ෂයට වඩා බහුතරය. සා මම විශ්වාස කරනවා අලුත් චරිත ගොඩක් පාර්ලිමේන්තුවේ. ගුණදාස කපුගේ මහත්තයාගේ ලස්සන ගීත පෙළක වදන් ටිකක් කියුවා. ඔබතුමා අහලා ඇති ඒ සින්දුව සබ සම්බද අපි කුදු නොයමු කියන ගීතය. ඒකේ මොකද්ද තියෙන්නේ මේ පෙළේ හරිම වටිනවා. සබද අප කුදු නොයමු උණක් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එක ගඟකට වැටෙන. ආයතන සබද අපි කුදු නෙවෙමු උණක් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකට ගඟකට වැටෙන. මොකද්ද මේකින් කියන්නේ?